අයිබෝන් හැමදෙනාටම මෙම පාඩමාලාව තුළදී අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ Android application development පිළිබඳව. මේ අපි සිංහලෙන් හඳුන්වනවා Android යෙදුම් සැකසීම වශයෙන්. වෙබ් අඩවියට පැමිණෙන බොහෝ දෙනාගේ සහ අනෙකුත් DVD පාඩම් මෙලදී ගත්ත බොහෝ දෙනාගේ ඉල්ලීමක් තිබුණා Android application development පිළිබඳව පාඩමාලාවක් කරන්නට කියලා. He Pratipala Kwashin Mam Hitua, Android application development Pilibandava, Patamala Kipak Obuveta Idripat Karanata, Meatarama, Patamala serious Sekakwashin Tamai, Idripat Karanta Balapur Twinim, Kada Ekatahidu Tamai, Android application development Kiani Tamatma, Sankirna Vishakotasak, Evagema, Pulul, Parasek Vidlatina Vishakotasak, Tiapi Arambe Sita, Avasane Dakwa, Android. යෙදුම් සැකසීම පිළිබඳව මෙම පාඨමාලා මාලාව තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ Android යෙදුම් සැකසීම පිළිබඳ දැනුම වර්ධනය කරන්නට. ඒ වගේම ඔබ මේ පිළිබඳව දැනට ඉගෙනගෙන නොමැති කෙනෙක් නම් ඔබට මුල සිට Android යෙදුම් සැකසන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට හැකියාව ලැබෙනවා. මේදී මුලින්ම කියන්නට අවශ්‍යයි Android යෙදුම් සැකසීම පිළිබඳව මේ ආකාරයේ පාඨමාලාවක් කරන්නට බොහෝ දිනාගේ ඉල්ලීම විශාල වශයෙන් දායක වුණා. ඒ වගේම තමයි දැනට IT ශාස්ත්‍රය තුල මේ සඳහා පවතින ඉල්ලුම පිළිබඳවත් සලකා බලන්නට සිද්ධ වුණා. විශේෂයෙන්ම Android මෘදුකාංග නිර්මාණය කරන මෘදුකාංග ශිල්පියෙකුට විශාල ඉල්ලුමක් පවතිනවා දැනට IT ශාස්ත්‍රය තුල. The mere පාදක කරගෙන මෙම පාඨමාලාවේ බලාපොරොත්තු වන්නේ හැකිතරම් ප්‍රමාණයක් පුද්ගලයන් මෙම ශාස්ත්‍රයට යොමු කිරීම. විශේෂයෙන්ම මෙවැනි පාඨමාලාවක් අධ්‍යයනය කිරීම සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඒ ආකාරයට මුදල් වැය කිරීමට අපහසු පුද්ගලයන්වත් මෙම ශාස්ත්‍රය තුළට යොමු කිරීම තමයි මෙම පාඨමාලාවේ මූලික අරමුණ වෙන්නේ. දැන් මෙම පාඨමාලාව අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ යම් හෝ දැනුමක් තිබෙන්නට අවශ්‍ය බවයි මාගේ හැඟීම. මොකද ඒකට හේතුව තමයි පරිගණක ක්‍රමලේඛනය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති කෙනෙකුට Android යෙදුම් සැකසීම පිළිබඳව ඉගෙන ගැනීම තරමක් අපහසුයි. ඉතින් මේ පරිගණක යෙදුම් සැකසීම එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා computer programming කියලා. මේ ආකාරයට පරිගණකයක් සහ පරිගණක භාෂාවක් භාවිතා කරලා යෙදුම් නිර්මාණය කිරීම පිළිබඳව ඔබට කිසිදු අවබෝධයක් නොමැති නම් කරුණාකර GURULKDOTCOM වෙබ් අඩවියේ තිබෙන computer programming සම්බන්ධ පාඩම් මාලාවන් අධ්‍යයනය කරන්න. එයින් අවශ්‍ය කරන මූලික දැනුම ලබා ගන්නට හැකි වෙනවා පරිගණක ක්‍රමලේඛනය පිළිබඳව. එහිදී ඔබට පරිගණක ක්‍රමලේඛනයක් භාවිතා කරන්නට පුළුවන් C, C++, Java වැනි. නමුත් Android application development සඳහා අපේ මෙම පාඨමාලා කීපය තුළදීම භාවිතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ Java කියන ක්‍රමලේඛන භාෂාව. ඒ නිසා ඔබට හැකියාවක් තිබෙනවා නම් Java ක්‍රමලේඛන භාෂාව පිළිබඳ ඔබට අවශ්‍ය කරන මූලික දැනුම gurulk.com වෙබ් අඩවියේ තිබෙන එම මූලිකව ක්‍රමලේඛන භාෂාව පිළිබඳ කරන හැඳින්වීමත් සමග ඉගෙනගෙන පාඩම් කොටස් අධ්‍යයනය කරන්නට Java programming language එක පිළිබඳව සරල අවබෝධයක් ලබා ගන්නට හැකි වේවි. ඒ ඔබ ලබා ගන්න දැනුම ඉතාමත්ම වැදගත් වෙනවා මෙම Android යෙදුම් සැකසීම පිළිබඳව අපි කරගෙන යනු ලබන පාඩම් මාලාව හොඳින් අධ්‍යයනය කරන්නට. ඒ වගේම මෙම පාඩමාලාවට සමාන්තරව මම බලාපොරොත්තු වෙනවා තවත් පාඩමාලාවක් ඉදිරිපත් කරන්නට. විශේෂයෙන්ම පරිගණක ක්‍රමලේඛනය පිළිබඳව දැනුමක් නොමැති කෙනෙකුට Android application නිර්මාණය කිරීම සිදු කරන ආකාරය පිළිබඳව ඉගෙන ගත හැකි පාඩමාලාවක්. එම පාඨමාලාවත් මෙම පාඨමාලාවත් සමග සමාන්තරව නිර්මාණය කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් Java programming ක්‍රමලේඛන භාෂාව භාවිතා කරලා Android application develop කරනවා වෙනුවට එම පාඨමාලාව තුළදී අපි ඉගෙන ගන්නේ එවැනි ක්‍රමලේඛන කුසලතාවයන් නොමැතිව මොන ආකාරයෙන්ද Android යෙදුම් සකස් කරන්න කියලා. එම පාඨමාලාවත් මම හිතනවා බොහෝ දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි මෙම පාඨමාලාව තුළදී මතක තබා ගන්න අපි Java ක්‍රම ලේඛනය භාවිතා කරමින් තමයි Android යෙදුම් සකස් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඒ සඳහා අපි භාවිතා කරන්නේ Android Studio කියන මෘදුකාංගය. මෙම Android Studio කියන IDE එක භාවිතා කරලා අපි Java programming language එක යොදා ගනිමින් ඒ වගේම XML කියන markup language එක භාවිතා කරලා තමයි මෙම පාඨමාලාව තුළදී Android යෙදුම් සකස් කිරීම සිදු කරන්නේ.